අපේ පස්වන වීඩියෝව තුලින් අපි අපගේ මුදල් නාස්තිය පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කරා ඔබට මතක ඇති. එහිදී අපි මුදල් නාස්ති වන විවිධ ආකාර සහ මුදල් නාස්තිය අවම කරගන්නා විවිධ උපාය මාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කළා. ඒ අනුව ඔබ දැන් දන්නවා මුදල් නාස්තිය අවම කරගනිමින් කෙසේද නිසි ආකාරයෙන් අපගේ මුදල් පරිහරණය කරන්න කියලා. ඒ නිසා දැන් අපි මෙම පරිච්ඡේදයේ විමසා බලමු. ඔබ යම්කිසි ණය මුදලක් ලබා ගැනීමට යනවා නම් ඒ කෙසේද නැනවත් ආකාරයෙන් සිදු කරන්න කියලා. හරි, අපි මුලින්ම බලමු මොනවද මේ ණය කියන්නේ කියලා. අපි හිතමු වර්තමානයේ ඔබට භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමට හෝ වෙන යම් කටයුත්තක් සඳහා මුදල් ළඟ නොමැති කියලා. එසේනම් ඔබ කුමක්ද කරන්නේ? ඔබගේ මිතුරෙකුගෙන් හෝ නැතිනම් එසේ මුදල් ලබා දෙන කෙනෙකුගෙන් ඔබ නැවත ගෙවීමේ පොරොන්දුව මත අවශ්‍ය කරන මුදල් ලබා ගන්නවා. ප්‍රධාන වශයෙන් මෙම ලබා ගන්නා ණය කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. ඉන් පළමුවැන්න ව්‍යාපාරික ණය වන අතර දෙවැන්න පෞද්ගලික ණය විදියට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි අද මෙම පරිච්ඡේදයෙන් කතා කරන්න යන්නේ දෙවැනියට මම හඳුන්වපු පෞද්ගලික ණය පිළිබඳවයි. පෞද්ගලික ණය, එසේත් නැතිනම් පාරිභෝගික ණය යනු ව්‍යාපාරික අරමුණු සඳහා භාවිත කරන ණයවලට වඩා වෙනස්ව පුද්ගලයන් සහ පවුල් විසින් පුද්ගලික අවශ්‍යතා සඳහා ණය භාවිත කරනු ලැබීම. ඔබගේ ජීවිතයේ ඔබට යම් යම් අවස්ථාවලදී ණය ලබා ගැනීමට අවශ්‍ය වන්නට පුළුවන්. නමුත් එම ණය මුදල ලබා ගැනීමට පෙර ඔබ කළ යුත්තේ එම ණය මුදල ඔබට නැවත ගෙවීමේ හැකියාවක් තිබෙනවාද යන්න තීරණය කරනු ලැබීමයි. ඒ අයුරින් එය පියවීමට කිසිදු ආදායම් මාර්ගයක් හෝ වෙන යම් ක්‍රමයක් නොමැතිනම් මා දෙන පළමු උපදේශය වනුයේ කිසිසේත්ම ණය නොගෙන සිටීමයි. අපි දැන් සාකච්ඡා කර බලමු ඉහත මා සඳහන් කර ආකාරයට ණය මුදලක් ලබා ගැනීමට පෙර සලකා බැලිය යුතු කරුණු කාරණා කීපයක් ගැන. මෙම කරුණු ඔබ පළමු වරට ණය ඉල්ලුම් කරන්නට යන කෙනෙක් නම් බොහෝ සෙයින්ම වැදගත් වනවා නොඅනුමානයි. පළමු කරුණ නම් ප්‍රථමයෙන්ම ඔබ ණය මුදලක් ලබා ගැනීමට පෙර ඔබ ඔබගෙන්ම විමසා බලන්න ඕනේ ඔබට ණය මුදලක් අවශ්‍ය වන්නේ කුමන කරුණක් සඳහාද කියලා. එය ඇත්තටම තමාට අත්‍යවශ්‍යද කියලා. අපි උදාහරණයක් ගමු. සිතන්න ඔබගේ නිවසට රූපවාහිනී යන්ත්‍රයක අඩුපාඩුවක් තියෙනවා. එය මිලදී ගන්නට යන්නේ ඔබ ළඟ තියෙන ඉතුරුම යොදා ගනිමින් නම් කමක් නැහැ. ඒත් ඔබ ඒ සඳහා විශාල ණය මුදලක් ලබා ගන්නට යනවා නම් ඒ වගේම ඒ නැවත ගෙවීමට ඔබට නිසි ආදායම් මාර්ගයක් නොමැතිනම් මදක් සිතා බලන්න. ඇයි ඔබ විසින්ම ඔබේ ජීවිතේ ගැටලුකාරී තත්වයට පත් කරගන්නේ කියලා. එම නිසා සෑම විටම ඔබ ණය මුදලක් ලබා ගැනීමේදී ඒ ලබා ගැනීමේ සත්‍ය අවශ්‍යතාවය විමසා බලන්න. දෙවැනි කරුණ නම් ඔබ ණය මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් සැබවින්ම ඔබ ඔබගේ ණය මුදලට අදාළ මුළු පිරිවැය පිළිබඳ දැනුවත්ද? අපි මේ උදාහරණයකින් විමසා බලමු. මේ ඉන්නේ අමර. සිතන්න අමර රුපියල් දහසක මුදලක් වාර්ෂික කාලයක් සඳහා 10%ක පොලියට ඔහුගේ මිතුරෙකුගෙන් වන සුගත්ගෙන් ණයට ගනු ලැබුවාය කියලා. දැන් අමර මෙම නැවත පියවීමට යාමේදී රුපියල් 1000කට අමතරව රුපියල් 100ක්ද ගෙවීමට සිදු වෙනවා. ඒ අනුව මුළු මුදල ලෙස අමරට රුපියල් 1100ක් ගෙවීමට සිද්ධ වෙනවා. ඒ කියන්නේ රුපියල් 1000කට 10%ක් අවුරුදු 1ක් සඳහා රුපියල් 100ක් වැඩිපුර ගෙවීමට සිදුවන බවයි. එසේම ණය නැවත ගෙවීමට සිදුවන කාල සීමාව වැඩිවන්න ඔබට වැඩිපුර පොලි මුදල් ගෙවීමටත් සිදු වෙනවා. එනම් අවුරුදු 1ක් සඳහා රුපියල් 100ක් නම් අවුරුදු 5ක් සඳහා රුපියල් 500ක් ගෙවීමට සිදුවන බවයි. මෙහිදී ඔබට වැටහෙන්නේ කුමක්ද? ඔබ ලබාගත් ණය මුදලට වඩා වැඩි යමක් ඔබට අවසානයේදී ගෙවීමට සිදුවන බවයි. එසේනම් අත්‍යවශ්‍යම කරුණක් හැරුණකොට ණයක් ලබා ගැනීමට යාමට පෙර දෙවතාවක් නොව කීප වතාවක්ම බුද්ධිමත්ව සිතා කටයුතු කළ යුතුය. අපි දැන් කතා කරන්න යන තුන්වෙනි කරුණ ඉතාමත් වැදගත් කරුණක් ණය ලබා ගැනීමට බලා සිටින අයටත් ඒ වගේම ණය ලබාගත් අයටත්. අපි දැන් කතා කරන්නට සූදානම් වන්නේ අපකර පිළිබඳවයි. මොනවද මේ අපකර කියන්නේ?
අපකරයක් කියන්නේ ඔබ කෙනෙකුගෙන් ණයක් ලබා ගන්නා විට ණය ලබා දෙන තැනැත්තා එම ණය මුදල ලබා දීම වෙනුවෙන් ණය ලබා ගන්නා තැනැත්තා සතු දෙයක් තම සන්තකයේ තබා ගැනීමයි. එම නිසා ඔබ ණය ආපසු ගෙවීමට අපොහොසත් වුවහොත් ලබා දී ඇති අපකරය තමන් සන්තක කර ගැනීමට ණය දෙන්නාට සියලු නීතිමය අයිතිවාසිකම් ඇති බවත් ඔබ හොඳින් මතක තබා ගත යුතු වැදගත්ම කරුණක්. එමෙන්ම අපකර ඉල්ලා නොසිටින ණය දෙන ආයතන ඉතා ඉහළ පොලී අනුපාත අය කරන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ අපකරයක් නොමැති ණයක් ලබා දීම ඉතා අවදානම් සහගත නිසා. එම නිසා ඔබ මෙහිදී සැලකිලිමත් විය යුතු අනෙක් කාරණාව නම් කවුරුන් හෝ අපකරයක් නොමැතිව ණයක් ලබා දෙන්නේ නම් එම ණය මුදලේ කොන්දේසි පිළිබඳව හොඳින් දැනුවත් වීමයි. ඔබ අවධානය කළ යුතු ඊළඟ කරුණ නම් ඔබ ණය මුදලක් ලබා ගන්නවා නම් හැකි සෑම විටම එය ණය මුදල තවත් ඉපයීමක් සඳහා යොදා ගැනීමයි. එනම් එම මුදලෙන් අගය වැඩි කරන ඉඩමක් මිලදී ගැනීම වැනි මාර්ගවල ආයෝජනය කරන්න. කිසි විටකත් ණය ගැනීම සඳහා ඉක්මන් නොවිය යුතු අතර ඉහත සඳහන් කර ආකාරයට කිසිදු ඉපයීමක් නොමැති සුඛෝපභෝගී භාණ්ඩවල එනම් උදාහරණ විදියට මිල අධික වාහනවල ඇඳුම්වල වැනි දේවල්වල ආයෝජනය නොකර සිටින්න. හරි, දැන් මෙම කරුණු විමසා බලා ඔබ ණය මුදලක් ලබා ගත්තායි සිතමු. දැන් එසේ නම් ඊළඟ කරුණ වන්නේ කෙසේද මෙම ණය මුදල නැවත ක්‍රමානුකූලව පියවන්නේ කියලා. මේ සඳහා ඔබට සිදු කළ හැකි වඩාත් සාර්ථකම ක්‍රමය වනුයේ ඔබේ ගිණුමෙන් මාසිකව හෝ සතිපතා ගෙවිය යුතු ණය මුදල ස්වයංක්‍රීයව සිදු කිරීම සඳහා එම ණය මුදල ලබාගත් පුද්ගලයාට හෝ මූල්‍ය ආයතනයට ස්ථාවර නියෝගයක් ලබා දීමයි. ඒ අනුව ඔබට අනෙක් සියලු වියදම් පසකලා ඔබ ලබාගත් ණය මුදල පියවීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම ඔබ ණය මුදලක් ලබා ගත්තේ නම් එම ණය මුදල භාවිත කරන්නේ කෙසේද සහ ඔබ එය ආපසු ගෙවන්නේ කෙසේද යන්න හොඳින් සැලසුම් කරන්න. සෑම විටම ඔබේ සැලසුමට අනුකූලව කටයුතු කරන්න. කිසිසේත්ම තිබෙන ණය පියවීම සඳහා තවත් ණයක් ගැනීම සිදු නොකරන්න. එසේ ලබා ගැනීමේදී ණය උගුලට ඔබව වඩාත් නැඹුරු කරවන අතර එයින් ඔබට ගැලවීමටත් වඩාත් අපහසු වෙනවා ඇත. ඔබ ණය මුදලක් ලබා ගැනීමේදී සිදු කළ හැකි තවත් ඉතා නැනවත් තීරණයක් වනුයේ ණය මුදල් ලබා ගැනීමේදී මුලින්ම සැලකිලිමත් විය යුතු යම් මුදල් ප්‍රමාණයක් එකවර ගෙවීමයි. මේ ඩවුන් පේමන්ට් ලෙසද හඳුන්වනු ලබනවා. මෙමගින් ඔබ ණයට ගත යුතු මුදල අවම කරන අතර වැඩි මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ණය මුදල පවතින කාලය පුරාවට හැකියාව ලැබෙනවා. මේ අනුව ඔබ ණය මුදලක් ලබා ගැනීමට සිටිනවා නම් හෝ දැනටමත් යම් ණය මුදල් ප්‍රමාණයක් ලබාගෙන සිටිනවා නම් අපි මෙම පරිච්ඡේදයෙන් කතා කරනු ලැබූ සියලුම කරුණු කාරණා ඔබේ ජීවිතයට එක් කරගනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව ඔබ පුළුවන් තරම් උත්සාහවන්ත විය යුත්තේ ණය ලබා ගැනීම අවම කරගනිමින් තමාට ලැබෙන ආදායම උපක්‍රමශීලීව භාවිත කිරීමටයි. එමෙන්ම ඔබ ණය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් නැනවත්ව සහ බුද්ධිමත්ව ණය ලබා ගැනීමේ කටයුතුවල නිරත වෙන්න. අපි මීළඟ වීඩියෝව තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ මුදල් කළමනාකරණය කිරීමට උපකාරී වන අයවැය ලේඛනයක් සකස් කරගන්නා ආකාරය විස්තර කිරීමටයි. එහිදී අපි අයවැයක් යනු කුමක්ද, එහි සුවිශේෂී ලක්ෂණ වගේම අයවැයක් සකස් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. මෙවැනි අලුත් වීඩියෝස් ඒ වගේම මේ වගේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න ඕන නම් කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යන අංශයේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.